ආරක්ෂාකාරී පූර්ණ මක්ක සෞඛ්‍ය ශේ සග්ඥා තනිපුද්ගලයකුගේ මාසක වියදම රුපියල් දහතුන්දා සත්ිය හැත්තහතයි ශවී ලංකා මහා බැක්කුව කියනවා දැන ඔබ තනි ද්ගලයෙක්න ඔ හිතන්න ඔබට දහතුන්දා සත්ිය හැත්තහතකට. ීවත් ෙන්න්න පුුවන්ද කියන දසකට රුපාල් පන්සියයක්ත් වැටන්නේ නෑ පසසියක් වෙනුවත් මාසයකට රුල් පහලොස්ද සහ පහොස් දහස් පන්සියයක් දින තිස්සෙකත් යනම් වැටනවා. ඔබට රුපියල් පන්සයකින් දවස ගත කරන්නට පුළුවන්. හැයි මහ ැංකුව කියන රපියල් දහතුන්දා සත්සියය හැත්හයි කියලා කෙනෙකුගේ මාසකවිදම් වදන්නෑ නොකා නොබී ගෙදරටම වෙලා. ස පුද ගල ක මන්ගේ අවම ූලි වශ්‍ය ර ම ක හ ත්සය හත්ත හතක දල අවශ්‍ය බ ශ ල හ ැන්වේ දහ සිගක දහ ාව ද මදා සපාකට නොහැ කියය දරිද්‍ර රයකාවෙන් පහල ට ලෙේ හඳුන ගන බවයි මහ ැන්ව වැඩ දරටත් කියයනන්නේ හතුන්ද සත්සය හැත් ක් කනවට ම කා ො ල. පසොතු හිටඩ තමයි දරිද්‍ර ටමට ට ට රුපාල් ධහත හක් විතර මාසක ම්ිනවා ඔන්න ඔබ දනවතෙක් කියල තමහයි අපිට කියන්නට වෙන්නේ කොහමරය ඔන්න ඔය ගනතමයි ය ආරව ඇඳු පැදු ආද ල ගන හලයාමත් රටේ උද්දමනකාර තත්වන්ගේ වර්ධනය ගත වශරතුල කැපි පෙනුා එමනිසා රටේ සමස්ත ජනගානන් සියට දහතරයි දශ තුා දරිද ඒකමෙන් දුපත්කමේ ඒකාවින් පහලට වැට ඇති බව මහබැන්වාර්තාව අවධාරණය කරන ඇති නක ම. Manදක ලංකාදීප පුවත් වfata මාසික, ම පෞ්ලක මාසික වියදම පිළිබඳවත් අවධානය මුකරලා තිබුණ පෞලක මාසික වියදම හැත්තෑ හය දහස්සකට නගේ කියලායි ආවාර්තා කරන්න ඉතින් ශ්‍රී ලංකාවේ පෞුලකම වසරේ මාසසික වියදම රපාල් හැත්තා දහස් එකසේ විසිහතරක්ක්වා අහලගොත් සැහැයි එක්ත්ජාතින්ගේ ආර සහ කෘෂිකරම සංවිධන අදහස් වවිසතු අලුත්ම වාර්තානුව පෙනිය බවත් ඒරදදින ශ් විද්‍යාලේ ආර්ථික විද්‍යාහ සංඛ්‍යාන අධ්‍යන අශේ මහචරය වසන්තාතු කොර මහතා නිරදා ලකාද පේ සඳහන කර ති හ. හ දහස එකේ විසි හතරක් නැතිව පවල්ලකට අවම දේවල්ත් සරාගණටන හැකි බව තමයි මහාචාර්වරයා වගේ ක් ජාතතින්ගේ සංවිධාන . අවධානය කර සිටන්නේ සමික්ෂ අත න ශ්‍ර ලංකාවේ පවල මාසික වේදම පසුගේ වසර පැවතුනේ රපාල් හැටතුන් දහස් අටසේ විස්සක පමණගේ පබවහු සධානරන ශ්‍ර ලංකාවේ පවල මසක වදමින් සේට පනස්තුනක් එනම් රුපියල් හතලිස් දහ යිය තිස් දෙක මුදක් වැයකිරීමට සිදුව ඇත්තේ හර සපයා ගනීම සහයතින් ඉතිදේ රපියල් තිස් පන්දහා සාර්සය අනු දෙක මුදල මුළලුියදමින් සේට හතලි සතතාකවය කරන්න ආහර නොනවශ්‍යතා සඳහා කියලා වාර්තා වෙන වයිතින් මාසක ආදායමෙන් වැඩි. ප්‍රමාණයක් වැඩි ප්‍රති්ශතයක් හාර සඳහා වැෑකරනවයි කිය නියම දිලිදුකමේ ලක්ෂණයක් නොදුණු කමේ අසංවර්ධිතභය ලක්ෂයක් ඉතින් වැඩි ප්‍රමාණයක් අධ්‍යාපනයට ඉට පස් ආයෝචනයන්ට වැය කරන්නට පුළලුවන් පුදගල කෝ රටක් සිටිනවාලන ඉට පස්ස වැඩි ප්‍රමාණයක් සේ විනෝදස්වාදය සඳහානේ හ ඇත කරන්නට වියදං කරන්න පුුවන් අයින්නවනං ඒ අය ධනවතුන්. මනොනත් ඕ යම්කි සයාාකාරෙන් ප්‍රතිමත් ජීවිත ගත කරනමයි කියලා සහශීලි ජීවිත ගතකරනමයි කියලා කැරන්නට හැකියාව තිබෙන දෙ යලියලෙත්ක කියන්නේ. උතුරේ ජාතිවාදීන්ගේ මනදොල සපුරණවාට වඩා මේ පවුල් කුටුම් තත්ව පත්ව තිමෙන තත්වය පිළි බඳව දේශපාලකැන්ගේ අවධානයමුවෙන්න ෝනේ කියලා.